සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම කුෂාණි කෞශල්‍ය. ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත. පස්කු ප්‍රහාරයෙන් පසු සුළු වැරදි සඳහා අත්අඩංගුවට පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්. සිලෝන් තව්හිද් ජමාත් මහලේකම් අබ්දුල් රාසික් විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවට. බුදුපුත් සුරක්ෂා ලබන 26 වනදා සිට. අමාත්‍යාංශවල වියදම් කපාහැරි කතා බොරු. මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි. චීන ජනාධිපති උතුරු කොරියාවේ සංචාරයක. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව සුළු වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුවන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා. ජාතික ආරක්ෂක කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්ුණා ඒ ජනාධිපති කාර්යාලයේදී. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගත් පුද්ගලයන්ට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා ආරක්ෂකංශ වෙත මෙහිදී උපදෙස් ලබා දුන්නා. ත්‍රස්තවාදයට සම්බන්ධ නොවන සියලු දෙනා නිදහස් කිරීමටද කටයුතු කරන ලෙසයි වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ. ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළද සාකච්ඡාවට ගැනුණා. ආගමික උත්සව සහ මහජන හමුවීම් පැවැත්වෙන ස්ථානවල ආරක්ෂාව සහතික කිරීමට අඛණ්ඩව පියවර ගැනීමේ වැදගත්කම පිළිබඳවද ජනාධිපතිතුමාගේ අවධානය වුණා. වැව්ගම් පුබුදුව වැඩසටහන කඩිනම් කර අදාළ ප්‍රදේශවල ගොවි ජනතාවට ප්‍රතිලාභ සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒකාබද්ධ ජලකළමනාකරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයෙන් මගින් වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමවා. උතුරු මැද උතුර සහ වයඹ පළාත් ආශ්‍රිත අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල අබලන්වැති ග්‍රාමීය වැව් 325ක් පිළිසකර කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. එම වැව් ආශ්‍රිත ගම්මානවල ජනතාවට පිරිසිදු පානීය ජලය සපයා දීමේ ව්‍යාපෘතියක්ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරෙනවා. එම කටයුතුවල ප්‍රගතියද ජනාධිපතිතුමාගේ අධීක්ෂණයට ලක්ුණා. ජාත්‍යන්තර හරිත දේශගුණික අරමුදල මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 6,664ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනයි. ශ්‍රී ලංකා රජය මෙම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 2,450ක මුදලක් ලබා දී තිබෙනවා. ව්‍යාපෘතිය 2024 අවසන් කිරීමට නියමිතයි. සියලු මුස්ලිම් ජනතාව අන්තවාදී නොවන බවට සියලු දෙනා අවබෝධ කරගත යුතු බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ පිළිබඳ කරුණු පැහැදිලි කළා. අමාත්‍ය අබ්දුල් හලීම් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තේරීම් කාරක සභාවේදී හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා තමන්ට හිතාමතා අපහාස කළ බවයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ පසුගිය 11 දින බස්නාහිර පළාත් සිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ප්‍රකාශ කරන ලද ප්‍රකාශයෙහි අන්තර්ගතයගෙන අධ්‍යයන කිරීමේදී ඔහුගේ අභිමාත්‍ය වී ඇත්තේ මාගෙනත් මගේ කාර්ය මණ්ඩලය ගෙනත් මගේ අමාත්‍යංශ විසින් ඉටු කරන ලද කාර්යභාරයන් ගෙනත් පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ඔහුගේ මඩ සෝදා ගැනීමට උත්සාහ දෙරීමක් බව හුණාකරන පැහැදිලි වෙයි. ජාතික තවහිද් NTG යන නමින් මේ වනතුරු කිසිම පල්ලියක් හෝ සංවිධානයක් මුස්ලිම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැති බව තරයේ ප්‍රකාශ කිරීමයි. අප 1960 වර්ෂයේ සිට මහොන් දිස්ත්‍රික්කයේ ජනතාවේ සමග අත්වල බැඳගමින් අවුරුදු 60 කාලයක් ජාති ආගම් ભેදකින් තොරව අවංකව මහත්මා දේශපාලනය කළ අයයි. කන්දුරට පළාත්වල විශේෂයෙන්ම මානුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව ඔවුන්ගේ අම්මල සිංහල. ඔවුන් ලංකාවට එනකොට කාන්තා පක්ෂය අරන් ආවේ නැහැ. මං හිතන්නේ මෙතුබඩක් තියෙන සිංහල වාසක පක්ෂයද? මෙතුබඩක් තියෙන සිංහල වාසක පක්ෂ බොහොම දිනම ලඟේ ගෙදර. මානුවර දිස්ත්‍රික්කයේ අන්තවාදයක් නැහැ. කවුද මුස්ලිම් ජනතාව නැගිරිය පළාතේ පරිංචි කරුවේ? මානුවර සෙනරත් අතුමා. මේ යුරෝපීය ජාතීන් මුස්ලිම් ජනතාව එලෙව්වා. එම නිසා මහනුවර හිටපු රජවරු හැමදාම සුළු ජාතීන්ට සානුකම්පිකව සැලකුවා.
ඉතින් මේක තමයි එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය. එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය සිංහල බෞද්ධ ජනතාවට සාධාරණ ඉෂ්ට කරන අතර අනිකුත් ජාතීන්ටත් පුරවැසියන් හැටියට සමාන අයිතිවාසිකම් අපි දෙන්න ඕන. ඉතින් මං හිතන්නේ මේ සියලු දෙනාම අන්තවාදීන් හැටියට හංවඩු ගහන එක වැරදි. ඒකයි මල්වතු අස්ගිරි මහානායිමරු කිව්වේ අන්තවාදයට කනේ පාරක් දුන්නා. මාලිගාව අභියස උපවාස කරනකොට මල්වතු අස්ගිරි මහානායිමරු මොකද්ද කිව්වේ? මේ ඇමතිවරුන්ට හැමතිකම් බාර ගන්න කිව්වා. මේ අතර කුරුණෑගල වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව පිළිබඳවද අද පාර්ලිමේන්තුවේදී කතා බහක් ඇති වුණා. අපි බලන් හිටියේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව හදයි කියලා මේක. අලුත් කීර්තිනාමයක් හදාගන්න හදන මම දන්නේ මොකද්ද ඒ කීර්තිනාමයෙන් හදන රතේ කියලා. කාර්මික විද්‍යාලයක් විතර තමයි දැන් මේක ඔබතුමාලා මේ ස්ථාපිත කරන්න හදන්නේ. මොකද්ද මේ ආයතනයෙන් වාහනයක් එළියට එන්නේ කියලා කවදද මේකෙන් එළියට එන්නේ කියලා මට කියන්න බෑ. දැනට හැබැයි ට්‍රේනින් සෙන්ටර් එක හදලා තියෙනවා. එතන ට්‍රේන් කරන්නේ එතන වැඩ කරන යම් පමණයි. මේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ගෙනේ මේදී ප්‍රශ්නයක් ඇති වුණා මව් ශාඛාවට. මේක පොඩ අහන් ඉන්න ඉස්සරහම අහන් ඉන්න මේක අත වශයෙන්ම මේ කටයුත්ත සිදු කිරීම නැවතුණා. ඊට පස්සේ ඒ ආයෝජන සමාගම විසින්ම වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගම නමින් අලුතෙන් ඒ කර්මාන් ශාලාවක් ආරම්භ කරන්න අවශ්‍ය පියවර අරගෙන දැන් මේ වෙනකොට ට්‍රේනින් සෙන්ටර් එක හදලා තියෙනවා. බිලියන 1කට ආසන්න මුදලක් වැය කරලා තියෙනවා. ඒ නිසා මේ ගැන මං හිතන්නේ කොරහයි කිඹුල්ලු දකින්න අවශ්‍ය වෙන්නේ නැහැ. සිලෝන් තවහිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ අද සාක්ෂි ලබා දුන්නා. එතකොට ඔබතුමාගේ දේශන ත්‍රිබෝම හොඳට සිංහල පරිහරණය කරනවා ඒ කරනවා. ඒ තුළින් බෞද්ධ ආගමට ඔබතුමා ගලපන වචන සහ වේවල් කතා කරලා තියෙනවා කියන එක පේනවා. මිනිමස් කෑවා බෞද්ධ ආගමේ බුදුවාන්ති කියලා කියලා තියෙනවා. ඇයි මේ වගේ ආගමට අගෞරව කරන දේවල් කියන්නේ? ඒක ඇත්තටම 2013 අවුරුද්දේ සිද්ධ වුණු දේශනයක්. ඒ කාලේ ඇතැම් සිංහල සංවිධාන විසින් ඉස්ලාම් ධර්මයටයි මුස්ලිම් ජනසමාජයටයි විරුද්ධව නොයෙකුත් චෝදනා එල්ල කරා. පතනම් විරහිත චෝදනා. ඒවට පිළිතුරු දෙන්න තමයි මේ දේශනාව අපි සූදානම් කරේ. මේ දේශනාවේ නොයෙකුත් කරුණු කාරණා පැයකමාරක කාලයක් මම කරනවා. මේ සිංහල බෞද්ධ රටක ඔයෙනි සුළු ජාතික ප්‍රකාශ කිරීම වළංගුයි කියලා හිතනවා. නැස මම ඒ වරද පිළිගත්තා සර්. නිර්මාංශ ප්‍රශ්නය කියන මේ පොත කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ පොත උපුටලා දැක්වුවා. සුප්පියා උපාසිකාවගේ කලව මාංශය ගිලන් වූ භික්ෂුවක් වැළඳූ කතාවක් මම ඉදිරිපත් කරනකොට ගිලන් වූ භික්ෂුව වෙනුවට බුදුරජාණන් වහන්සේගේ නම මට පැටලෙවීමකින් සිද්ධ වුණා. මම මේක 2013 වසරේම 5 වෙනි මාස 14 වෙනිදා මම ප්‍රසිද්ධියේ ප්‍රකාශයටපත් කරා. බුදුරදුන් විනෝදස් වැළඳුවේයි ප්‍රකාශ කරපු කාරණාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ මම සමාව අරගන්නවා කියලා. නමුත් ඒක මේ මම සමාවෙල්ලපු ඒ වීඩියෝ පටක් තිබෙනවා. කුමා සංවිධානයේ නිකුත් කරපු ශුද්ධ වූ කුරාණේ තියෙනවා. මූණු ආවරණය කරන්න ඕන අනිවාර්යයි කියලා තියෙනවා. එතකොට දැන් එතනදී පෙන්වන්නේ අපි ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා. නමුත් ඔවුන්ගේ මතය වෙනස්. මේ අවුරුද්දේ තමයි මේක පළ කරේ. අතිගරු ජනාධිපතිතුමාගේ අතින් තමයි පළ වුණේ මේ ශුද්ධ උපුරු. මූණු ආවරණය නබිනායකතුමාගේ භාර්යාවන්ට පමණක් අදාළ නීතියක්. සෙසු කාන්තාවන් මූණු ආවරණය නොකළ යුතුයි. ශුද්ධ උපුරුවානේ 33 වන පරිච්ඡේදයේ 59 වන වැකිය තියෙනවා. ධාලික අදා යෝරෆ්න කාන්තාවන් ඇඳුම් වස්ත්‍ර පරදිනකොට ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගන්න ඕන කියලා. නබිනායකතුමාගේ භාර්යාවන් වඳුනගන්නේ මූණු ආවරණය තුළින්. ඒ කියන්නේ අනිත් කාන්තාව මූණු ආවරණය කළේ නැහැ. නබිනායකතුමාන්ට බහු භාර්යාවන් හිටියා 11 දෙනෙක්. ඒ නිසා මේ නීතිය උන්ට පමණක් ඒ පවිත්‍රතාව වූ ජීවිතයක් සඳහා ලබා දුන්න නියමයක් මිසක් වෙනත් කාන්තාවන්ට ඒක අදාළ නොවේ කියලා ස්ථාවරය මත තමයි පිළිගන්නේ. ආගමික මතභේදවලදී අපි අදාන ආගම අපේ තියෙන ඒ ආගමික භාෂණයේ නිදහස ලංකාවේ ලබා දෙලා තියෙන ඒ රාමුව තුල අපි කටයුතු කරනවා. නමුත් සමාජ වශයෙන් ප්‍රශ්නයක් පැන නගිනකොට අපි උලමා සංවිධානයට අපි ලියුම් යවලා තිබුණා. ඒක තරයි භාෂාව ඉගෙන ගන්න එකයි හැම නගරෙකම ගමකම තියෙන පුවරු අරාබි භාෂාවෙන් දාන එකයි දෙකක්. අන්න දැන් අරාබි භාෂාව ගැන වැරදි අර්ථකථනයක් යනවා. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගත් භාෂා හයක දෙවැනි තැන තියෙන්නේ අරාබි භාෂාව. ඒක වැඩිම තියෙන භාෂාව මොකක්ද? එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉංග්‍රීසි භාෂාව. එතකොට අපේ රටේ හැම එකම ඉංග්‍රීසියෙන් කරන්න ඕනේ ඊට පස්සේ. නෑ එහෙම නෑ සම මම මේක නෑ. නෑ සේ එහෙම මම කියන්න ආවේ. මේ රට අදාළ අපේ ජාතික භාෂාවල් පිළියත්ය විතරයි. දැන් අපි අරාබි සංස්කෘතියක් උදා වෙන එකට කැමති නෑ. ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත් කම්පුන් රදේ කිරීම ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා. අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේ අවසානයේදී පනත සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බවයි විපක්ෂය ප්‍රකාශ කළේ. ඒ අනුව පැවති ඡන්ද විමසීමෙන් පනතට පක්ෂව ඡන්ද 91ක් සහ විපක්ෂව ඡන්ද 69ක් ලැබුණා. මේ අනුව වැඩි ඡන්ද 22කින් පනත සම්මත වුණා. විවාදයේදී අදහස් දක්වූ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු
මේ පනතේ අරමුණ තමයි 2011 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ ව්‍යාපාර පවරා ගැනීමේ නීතියක් ගෙනාව. ඒ කාලේ අපේ සිංහල ව්‍යාපාරිකයෝ බස් සමාගම් තිබ්බා. බස් ඔක්කොම රජයට පවරගත්තා. අවුරුදු 25කට පස්සේ ඒක වැරදි කියලා අයිත් පෞද්ගලික සභාගමකට දුන්නා. ඌන ක්‍රියාකාරී හැටියට සෙවනගල, පැල්වත්ත, සීනි සමාගම් දෙකත් මේ පනත යටතේ තමයි රජයට පවරගත්තේ. රජයේ ව්‍යාපාරයට කරගෙන යන්නේ. දැන් ලාභ ලබන ආයතන තමයි සෙවනගල. සෙවනගලත් ඇතුළත් කරලාද දැන් මේ පනත ඉදිරිපත් කරලා මේ අහෝසි කිරීම කරන්නේ. මේක ආණ්ඩුවේ බාරයට ගන්න. දැන් මේගොල්ලෝ මේක මේ ආණ්ඩුවේ බාරය ගන්නවට විරුද්ධයි. පෞද්ගලික ආසනෙ දෙනවට විරුද්ධයි. එතකොට කොහෙද මේක තියාගන්නේ? ඔබතුමා මේ ගරු සභාවට සහතිකයක් දෙනවද? එසේ පැවරෙන දේපල නැවත වතාවක් වෙනත් අයට පවරා දීමේ අදහසින්ද මේ පනත ඉදිරිපත් කරන්න කියලා කියන්නේ? කිසි කෙනෙකුට බය වෙන දෙයක් නැහැ. මේක පෞද්ගලික අංශයට දෙනවයි කියලත් නැහැ. මේක රජයේ බාරයට ගන්නේ. සජ්ජාතික පක්ෂය මේ රටේ ජනතාව ගැන කල්පනා කරන විදිය, ඒ වගේම රට ගැන කල්පනා කරන විදිය පිළිබඳව අද පැහැදිලිව අපිට පේන්න තියෙනවා. අපි තමයි මේ පැලවත්ත, සෙවනගල, හිඟුරාණ මේ සියලු කර්මාන්තශාලා හැදුවේ. අපි ලාභ ලබමින් අරන් යනකොට ඊට පස්සේ තමුන්නාසල මේක රජයට පවරගත්තා. මේ සෙවනගල කර්මාන්තශාලාවලුත් සත පහක ආදායමක් උපයන්නේ නැති නන්නත්තර වෙච්ච කර්මාන්තශාලා බවට පත් වුණා. මේ පනත ගෙනාවෙම දයා ගමගේ ඇමතිතුමාගෙන් පිළිගන්න බොහෝ දෙනෙක් සුදන වගේ කතා කරන දේශප්‍රේමියෝ වගේ දේශහිතර්ෂියෝ වගේ එදා සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ඔක්කොම ජනසතු කළා. බස් කම්පැනි ටික ඔක්කොම අරගත්තා. ඒ බස් කම්පැනි වල අයිතිකාරයෝ කවුද? ඔක්කොම සිංහල ව්‍යාපාරිකයෝ. එදත් කරේ සිංහල ව්‍යාපාරිකයෝ විනාශ කරා. සිංහල ව්‍යාපාරිකයෝ විනාශ කරන්නට එපා. එච්චරයි මට කියන්න තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ඔබතුමාල ඔය පැත්තේ ඉන්න පුළුවන්, අපි මේ පැත්තේ ඉන්න පුළුවන්. මේ පැත්ත එහා පැත්තට මෙහා පැත්තට මාරු වෙන්න පුළුවන් වෙයි. නමුත් තමුන්නාන්සේලා ඔක්කොම මේ රටට ආදරය කරනවා නම්, මේ රටේ මිනිස්සු ගැන හිතනවා නම්, මගේ තාත්තා ඉපදිනකොට මගේ තාත්තා ණයත් නැහැ, මම ණයත් නැහැ. මට ඉන්නේ දරුවෝ දෙන්නයි. මමත් ණයයි, මගේ දරුවොත් ණයයි, ඔබතුමාලගේ දරුවොත් ණයයි, උපදින්නේ ඉන්න දරුවොත් ණයයි. කොතනද අපිට වැරදිලා තියෙන්නේ? ඒ වැරදිලා තියෙන තැන ඇයි හරි ගස්සන්න උත්සාහ ගන්නේ නැත්තේ? 225ටම මිනිස්සු බණින එක සාධාරණයි. ඇයි ඒ පැත්තේ හිටියත් මේ පැත්තේ හිටියත් රට වෙනුවෙන් වැඩ කරන්නේ නැත්තම් සාමාන්‍ය ජනතාව බණින එක සාධාරණයි. ස්තුතියි. බුදුපුත් සුරක්ෂා රක්ෂණ යෝජනා ක්‍රමය ලබන 26 වනදා සිට ක්‍රියාත්මක බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. එහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරණියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි. බුද්ධ ශාසන අරමුදල මගින් මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි. ඒ සඳහා භික්ෂුන් වහන්සේ ලියාපදිංචි කිරීම, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් මගින් සිදු කෙරෙනවා. රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ බුදුපුත් සුරක්ෂා කියන ක්‍රමයෙන් අපි කරන්නේ දැනටමත් අපේ අරමුදලක් තියෙන බුදු ශාසන මාත්‍යංශය මිලියන 600ක ඉතර හදිසි අපදාක් වෙච්චාම අසනීපයක් වුණා නම්, දුබල වුණා නම් ඒ අරමුදලෙන් අපි මුදල් ඒ කමිටුවක් ඉන්න වෙන එදීමත් කරනවා. මේ බුදුපුත් සුරක්ෂා ක්‍රමයට මම කැවින් පත්‍රිකාවක් මිලියන 90ක් ඉල්ලුවා. මට 50ක් අනුමත ලැබිලා තියෙනවා. ඒ අතර අපේ අරමුදලෙන් අපි තව මිලියන 40ක් මේක නිදහස් කරලා ආරම්භයක් විදිහට මිලියන 90කින් අපි පටන් ගන්නවා. අපි මෙතනදී අංශ දෙකක් ගැනෙන්නේ නැහැ මේ සුරක්ෂා ක්‍රමයට. ඒ තමයි පිරිවෙන් ස්වාමීන් වහන්සේලා, මොකද අධ්‍යාපනමතුමාගේ ඒ රක්ෂණ ක්‍රමය තුළ උන්වහන්සේලා ඒකට රක්ෂණය වෙනවා. පිරිවෙන් වල ඉන ස්වාමීන් වහන්සේලා සහ රජයේ හෝ වේතන ලබන එවැනි ස්වාමීන් වහන්සේලාත් මේ ආවරණයට එන්නේ නැහැ. රක්ෂණ ආවරණය ලබා දීමේ සමාරම්භක උත්සවය ලබන 26 වනදා සවස 3 සිට ITN ඔස්සේ සජීවීව ගෙනීමට කටයුතු යොදා තිබෙනවා. ජපානයේ රැකියා අවස්ථා සඳහා යොමුවීමට අදාළ පාඨමාලාවන් හැදෑරීමට රජය මගින් මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජපානයේ රැකියා අවස්ථා ලබා දීමට අදාළ ගිවිසුමකට ඊයේ අත්සන් තැබුණා. ගිවිසුම අත්සන් තැබීමෙන් පසු යළි දිවයිනට පැමිණි හරින් ප්‍රනාන්දු මහතා එම ගිවිසුම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. දැන් අපිට පූර්ණ කාලීනව වසර 10ක් දක්වා වීසෙකක් ලැබෙන ඒරියස් 14ක රැකියාවට පිටත්වීම සඳහා ලංකාවේ ශ්‍රමිකයන්ට යන්නට අවස්ථාව තියෙනවා. ඉතින් මේකෙදී එකම දෙයක් සැලකිට ගන්න ඕනේ, හෙට වෙනකොට රට අරිනවා කියලා මුදල් වංචාවලට අහු වෙනට ගොඩක් ඉඩ තියෙනවා. තාත්ම කාරුණිකව ලංකාවේ සියලු දෙනාන් ඉල්ලා සිටිනවා එහෙම කිසිම දෙයක් කරන්නට බෑ. N4 N5 කියන විභාගේ කරන්න ඕනේ. ඒකට රජය විශේෂ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. රජය විසින් ඒ කෝස් එකටත් ගෙවන්න අවස්ථාව අපි ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම පෞද්ගලිකව කරන්නත් පුළුවන්. තමන්ගේ සුදුසුකම
ඊට පස්සේ ඔප්පු කිරීම තුළ ඒ පුහුණු රැකියාවට පිටත් වීමේ හැකියාව ලංකාවට අසීමිත ලෙස මෙච්චරක් මෙච්චරක් කියලා නෙමෙයි අවශ්‍ය හැකි විදිහට යන්නට පුළුවන් ඉතින් සම ජපානය ඉදිරියේදී ජනතාව අඩු වෙන ඒ වගේ මේ තුමන්ලගේ වයසට යන පුද්ගල වැඩි නිසා අපිට මේ අවස්ථාව ලැබෙනවා අපි විශ්වාස කරනවා මේක ඉතාමත් හොඳ අවස්ථාවකට අධ්‍යක පුදලා ලබාගෙන ලංකාවේ ගෞරවයත් රැකගෙන ජපානයටම ජනට ලැබීම මම අපිට ලොකු වාසනාවක් කියලා සලකනවා මේක මම හිතනවා මගේ පෞද්ගලික ජීවිතෙත් ඒ වගේම මේ අවුරුදු පහ තුළ ආණ්ඩුව ලබපු හොඳම ආරංචියට මම විශ්වාස කරනවා මේක මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සාකච්ඡා කිරීම සඳහා අධීක්ෂණ මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතා හෙට උදෑසන පැවැත්වෙන ITN 7 වන පැය වැඩසටහනට සහභාගී වෙනවා. රුපියල් ලක්ෂ 1148ක වියදමින් ගාල්ල තවලම ප්‍රදේශයේ ඉදිකළ ව්‍යාපෘති රැසක් හෙට ජනතා අයිතියට පත් කෙරෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ස්වාභාවික ආපදාවලින් ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් සහ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. ඒ අනුව තවලම ශ්‍රී ශාසනෝදයාරාම පුරාණ විහාර භූමියේ ඉදිකළ සුරක්ෂා මධ්‍යස්ථානය සංඝ සතුකර පූජා කිරීම, තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නවකුරුණගිල්ල සහ එහි නිල නිවස, හිනිදුම මල්ලිකා විදුහලේ සහ තවලම විද්‍යාරාජ ජාතික පාසල්වල නවකුරුණගිලි මෙසේ ජනතා අයිතියට පත් කෙරෙනවා. ප්‍රදේශයේ පවුල් 1881ක් සඳහා නව සමෘද්ධි දීමනාපත් ලබා දීමටද නියමිතයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ විශේෂ අවධානය යොමු කරා ගාල්ල දිස්ත්‍රික්කයට වටිනාකමක් ලබා දීමට නම් ගින්ගඟ ගලනවා ගාල්ල දිස්ත්‍රික්කයේ තුල පවණක් කිලෝමීටර් 117ක් දුර ගමන් කරනවා. ඒ ගමන් කිරීමේදී සිදුවන හානිය දිහා බැලුවහම ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඩමේ වටිනාකම අඩු වෙනවා. ගම්වතුරට යට වෙන විනාශ වෙන ඉඩම් පද්ධතියක් හැටියටයි අපේ දිස්ත්‍රික්කයේ වැඩි භූමි ප්‍රමාණයක් සටහන් වෙන්නේ. ඒ නිසා අපි දැනට කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. විශාල මුදලක් ආයෝජනය කළා ගින්ගඟ අපි ලංකාගමට උඩින් හරස් කළා රන්දෙනිගල වගේ මහා ජලාශයක් ඉදි වෙලා විදුලිය මෙගවට් 50ක පමණ ධාරිතාවක් නිෂ්පාදනය කළා කිලෝමීටර් 117ම පරිසර වශයෙන් කැලෑ සියල්ලක්ම සංවර්ධනය කරමින් සමස්ත ගින්ගඟම පාලනය කිරීමට අවශ්‍ය කටයුතු රජයේ හැටියට දැනට කටයුතු කළා තිබෙනවා. අග්‍රාමාත්‍යතුමා බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් පබ්ලික් සර්විස් මැනේජ්මන්ට් ඔතොරිටි එකක් පිටුවන් මහජනතාවගේ ප්‍රශ්න පැමිණිලි වෙනම විභාග කළ හැකි අධිකාරියක් රට තුල ඇති කරන්න. ඒ අධිකාරියට සුවිශේෂ බලයක් දෙන්න මහජනතාවගේ ගමේ තිබෙන දැවෙන ප්‍රශ්නවලට තීන්දුව දිය හැකි ආයතනයක් බවට පරිවර්තනය කරන්න. එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එහිදී අදහස් පළ කෙරුණා. අපි ඉතාමත් වගකීමෙන් කියනවා හැමදාම කියන වගේ අපිට බය නැතුව කියන්න පුළුවන් ඊළඟ ජනාධිපතිවරයා තීන්දුව කරන පක්ෂයේ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන්ම පෙරමුණ ගන්නවා කියන එක මා සඳහන් කරන්න කැමතියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයේ ජනාධිපති අපේක්ෂක ඉදිරිපත් කළ යුතුයි කියන කාරණාව පක්ෂයක් විදිහට අපි විශ්වාස කරන පමණක් නෙමෙයි අපි ඒක ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සෑම සහයෝගයක්ම ඒ ක්‍රියාවට නංවන්න අපි කරනවා. ඒක තමයි පක්ෂයක් විදිහට අපේ අරමුණ. ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන කතා කරලා තේරුමක් නැහැ. මම ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න නම් මූලික සුදුසුකම් ටිකක් තියෙනවනේ. ඉස්සෙල්ලාම එතුමා මගේ මෙන්න ඇමරිකානු පුරවැසිභාවය අයින් කරා, ඒක ඇමරිකානු රජය පිළිගත්තයි කියන ඒ ලියුම එතුමා පෙන්නුවට පස්සේ අන්න ඔබතුමාලා අපෙන් අහන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය මොකක්ද කියලා. මේ වෙලාවේ පක්ෂ සභාපතිවරයා විදියටත් වර්තමාන ජනාධිපතිවරයා විදියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් හොඳම අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. ජනතාව රාජ්‍ය බලය තමන් වෙත ලබා දීමට කටයුතු කළහොත් මෙරට පාසල් දරුවන් වෙනුවෙන් නොමිලේ නිලැදුම් කට්ටල දෙකක් සහ සපත්තු කට්ටලයක් ලබා දෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කහවත්ත බිංගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ 204 වන ආදර්ශ ගම්මානයේ ජනතා අයිතියට පත්කිරීම මෙහිදී සිදුවුණා. නිවාස 24කින් සමන්විත මෙම ගම්මානය සඳහා වැය කෙරුණු මුදල රුපියල් 1,340ක්. දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් 200 දෙනෙකු වෙනුවෙන් නොමිලේ ඇස්කණ්ණාඩි ප්‍රදානයද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා.
ඔබලට මතක ඇති පළවෙනි වතාවට මේ රටේ පාසල් යන දූ දරුවන්ට පාසල් නිලැඳුම රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට ලබා දීම සඳහා. ඒ අදහස ආවේ වෙන කොහෙන්වත් නෙවෙයි, මේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න මැතිවරණ කොට්ටාසේ එදා උදා ගම්මාන වැඩසටහන දියත් කරනකොට ඉරිච්ච පාසල් නිලැඳුම් ඇඳගත් දූ දරුවන් දිහා දැකලා තමයි එතුමා තීන්දුව කරේ අගමැතිවරයා හැටියට. කවදා හරි දවසක මම මේ රටේ ජනාධිපතිවරයා වුණොත් අනිවාර්යෙන්ම පාසල් යන දූ දරුවන්ට නිලැඳුමක් ලබා දෙනවයි කියේ. හැබැයි මට එක දෙයක් කියන්නට පුළුවන්, මේ රටේ ජනතාව තීන්දුව කරොත් රාජ්‍ය බලය කියන හැන්ද රණසිංහ ප්‍රේමදාසගේ පුතාට ලබා දෙන්නට ඕනේ කියලා. මම එක දෙයක් තමුන්නාසයට පොරොන්දු වෙනවා. මේ රටේ පාසල් අධ්‍යාපනය කරන 44 ලක්ෂයක් වූ අපේ රටේ පාසල් දූ දරුවන්ට නිලැඳුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමකුත් ලබා දෙන යුගය අපි ආරම්භ කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. නිවාස නොමැති ජනතාවට නිවාස ව්‍යාපෘති ඉදිකිරීමේදී යුද හමුදා ශ්‍රමදායකත්වය ලබා දෙමින් වඩාත් කාර්යක්ෂමව එම කටයුතු සිදු කිරීමට සහාය දෙන බව යුද හමුදාපති ලුතනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. නුවර එළිය මහත්මා ගාන්ධිපුර නව ගම්මානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් එම මහතා මේ බව ප්‍රකාශ කළා. අමාත්‍ය පළනි දිගම්බර මහතාගේ උපදෙස් මත කඳුරට නවගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය මගින් ඉදිකරන සෑම ගම්මානයකම ආර්ථික වටිනාකමකින් යුත් පැල සිටුවීම සිදු කෙරෙනවා. එහි පළමු අදියර ලෙස නුවරඑළිය ඩන්සින් වතුයායේ මහත්මා ගාන්ධිපුර ගම්මානයේ පැල සිටුවීම සිදු කෙරුණේ යුද හමුදාපතිවරයාගේ සහභාගීත්වයෙන්. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස්වරයා නියෝජනය කරමින් නියෝජිතවරයෙකු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. මේදී මා දකින්නේ ජනතාවගේ නායකයින් විසින් ඔබ සඳහා ඇතිකරන මෙම ව්‍යාපෘති තුළින් බලාපොරොත්තු වෙනුවේ ඔබගේ ජීවන තත්ත්වයන් තවදුරටත් නගා සිටුවීමට. ඔබ ජීවත් වුණු පරිසරයට වඩා වෙනත් පරිසරයක් කෙරෙහි ඔබගෙන යන ඔබගේ පෞද්ගල ජීවිතය නැවත නැවතත් එකතු වී තව තවත් සංවර්ධනය කරා ගෙන යන්නටත් මෙම නිවස අනිවාර්යයෙන්ම ප්‍රධානක් වෙනවා. ඔබ සමහර විට දකින්නට ඇති රූපවාහිනී විල්පත්තුවේ යුද හමුදාව ආරම්භ කරන ලද ඒ පැලස්ටිමේ ව්‍යාපාරය අක්කර 2100ක් අප නැවත ප්‍රකාශන සූදානම් කර තිබෙනවා. ඒ වගේම ලංකාව පුරා සෑම තැනකම පැල සිටවන්නේ කොහේද? ඒ සඳහා ශ්‍රී ලංකාව දමුදාවේ දායකත්ව ලබා දෙනවා. එබැවින් අපි බලාපොරොත්තු වෙන්නේ ආදර්ශයෙන් පෙරමුණගෙන ඔබට අවශ්‍ය අනාගතය සකස් කිරීමටයි. මම පොරොන්දුක් වුණා ශ්‍රී ලංකාව දමුදාවේ ශක්තිය, මිනිස් ශක්තිය ඔබගේ මෙම ඉදිරිගිරීම සඳහා ඉදවීමට මා ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. එයින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සකස් කරන ලද නිවසට තවත් මුදල් ප්‍රමාණය අඩු කරවීමෙන් තවත් නිවාස ප්‍රමාණයක් වැඩිපුර ඔබට හදන්නට පුළුවන් නම් අපගේ ජනතාවට ලබා දිය හැකි යමක් ඒ සඳහා යුද හමුදාව පෙරමුණ ගන්නවා. මේ අතර රුපියල් 187ක වියදමින් ඉදිකළ බාවනැල්ල ගල්කන්ද වල්පුල දිනේ ජල යෝජනා ක්‍රමය විවෘත කෙරුණා. ඒ අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ තුලින් ප්‍රදේශයේ පවුල් 160කට පමණ පහසුකම් සැලසෙනවා. අමාත්‍යංශවල වියදම් 15%කින් කපා හැර ඇති බවට පළවී ඇති වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරනවා. ආණ්ඩුවේ ආදායම අඩුවීමත් වියදම වැඩිවීමත් හේතුවෙන් මූල්‍ය අර්බුදයකට යෑම වළක්වා ගැනීම සඳහා පෙරේදා රැසූ ඇමති මණ්ඩලය ගත් නවතීරණයක් ලෙස හඟවමින් එම ප්‍රවෘත්තිය පළ කර ඇති බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ. රාජ්‍යංශයේ ප්‍රාක්තන වියදම් 10%-15% දක්වා ප්‍රමාණයකින් ඉතිරි කිරීම සඳහා යෝජනාවක් 2019 අයවැය තුළින් මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබුණා. අයවැය සම්මත වූ දා සිටම එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියලු අමාත්‍යංශ කටයුතු කරමින් සිටිනවා. ඒ හැර මෙය කිසිදු වෙනත් හේතුවක් මත ගනු ලැබූ නව පියවරක් නොවන බවයි මුදල් අමාත්‍යංශය අවධාරණය කරන්නේ. මේ අතර මෙම වසරේ මුල් කාර්තුව තුළ ආර්ථික වර්ධනයේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එය 3.7% වැඩිවීමක්. විශේෂයෙන් කෘෂිකර්මාන්තයට හිතකර වාතාවරණයක් පැවතීම මෙම වර්ධනයට හේතු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දනවදහනය ක්‍රීඩාපුවත් වෙත. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරගයටද වර්ෂාවෙන් බාධා එල්ල වුණා. තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවර 49ක් අවසානයේ කඩලු පහක් දැවී ලකුණු 368ක් ලබා සිටියා. මේ අතර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන 6 තරගය එංගලන්තය සමග ලීඩ්ස් හිදී හෙට පැවැත්වෙනවා. එම තරගය පිළිබඳ එංගලන්තයේ සිටින වෙසෙන ක්‍රීඩාලෝලින් අදහස් දැක්වුවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ එංගලන්තයේ සිටින ප්‍රනියෝජිත හසිත අකලංක දයාලගේ.
1996 ක්‍රිකට් ලෝකසලාන තරගාවලියේදී නෙදර්ලන්ත කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකික කිකෝපට හමු වුණා එංගලන්තයේදී ෆ්ලේමියන් අපොන්සු මහත්මයා මොකද දෙන්නේ දැන් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ටීම් එකේ පර්ෆෝමන්ස් හැටියට බැලුවොත් එම පරණ ක්‍රීඩකයන් හැටියට ඒගොල්ලන් හුඟක් මදි. පහුගිය තරඟ දිහා බැලුවම හිතන්න පුළුවන් ශ්‍රී ලංකාවේ මැද පෙළ ප්‍රතිකරුවන්ගේ යම්කිසි පසුබෑමක් තියෙනවා. ඒගොල්ලෝ හොඳ මානසික මට්ටමකින් තරඟයට පිවිසුනොත් මම හිතන්නේ එංගලන්ත කණ්ඩායම නෙමෙයි ඕනම කණ්ඩායමක් දිනන්න විතරක් නෙමෙයි අපිට ලෝකසලානේ ලබා ගැනීමට පවා අවස්ථාවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි තරඟවලදීවත් මේ අඩුපාඩුකම් හදාගෙන ඒගොල්ලෝ ඉදිරි තරඟ හතරක් තියෙනවා මං හිතන්නේ අපිට ඒ හතර ජයග්‍රහණය කරයි කියලා අපිත් එනවා මේ මැච් හතර අනිවාර්යයෙන්ම බලන්න. ඊළඟ තව මැච් තියෙනවා ගැන අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ හැම එකටම අපි ඇවිල්ලා අපේ උපරිම ශක්තියෙන් අපේ කණ්ඩායම දිනවන්න අපි ඒගොල්ලන් වෙනුවෙන් පිටතින් ඉඳන් කෑ ගහනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය දිරිගන්වන්නෙක් ලෙස කටයුතු කරන ගයන් ඉන්නවා ITN ප්‍රොඩක්ෂන්ස් එක මේ වෙලාවේ. එංගලන්තයේ පැවැත්වෙන තරඟාවලියේදී අපිට පුළුවන් වේද සත්කාරක එංගලන්තයේ පරාජයට පත් කරන්න? ඔය අතවාසේ අපිට තරඟ 21 වෙනිදා තියෙන එංගලන්ත ලීඩ්ස් වලදී අපි ලීඩ්ස් වලදී ජයග්‍රහණය කරපු ක්‍රීඩාංගණයක් 2013 දී මම හිතනවා අවස්ථාවක් තියෙයි ඒ එංගලන්ත කණ්ඩායම ප්‍රබල කණ්ඩායම මේ තරඟවල අපිට ලාංකිකයෙක් විදිහට ජයග්‍රහණය කරන්න. හොඳයි බෙහෙවින් මස් සුසන්ද වෙනවා ITN ප්‍රොඩක්ෂන්ස් එක්ක එකතු වුණාට. ජයවා ශ්‍රී ලංකා. ජයවා. අපි ITN ඔස්සේ යලිත් හමු වුණ බලාපොරොත්තු වෙන එංගලන්තෙන් සමු ගන්නවා ITN ප්‍රොඩක්ෂන්ස් වෙනුවෙන් නෝර ලක්මාල් සමගින් මම හසිත කලංක දයාලගේ. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk